පසුගිය සතිය හරිම ඓතිහාසික සතියක්. අපේ නිදා ශ්‍රී ලංකාවේ ත්‍රෛනිකායික මහානායක ස්වාමින් වහන්සේලා ඒකාබද්ධව ඉදිරිපත් කරපු ප්‍රබලම ප්‍රකාශයේ රටට ඉදිකුත් උනේ පෞගිය සතියේ. මීට කලින් JR ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලෙත්, ඒ වගේම චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ කාලෙත් ත්‍රෛනිකායික මහානායක ස්වාමින් වහන්සේලා ඒකාබද්ධ ප්‍රකාශයන් කරනු ලැබුවා. නමුත් එහි සුවරය ඉතාම මෘදුයි. හැබැයි මෙවර ඉතාම දැඩි ප්‍රකාශයක් මහානායක ස්වාමින් වහන්සේලා කළා. අලුත් ව්‍යවස්ථාව හකුල ගන්න, මේ රට අලුතෙන් මේ මොහොතේ අලුත් ව්‍යවස්ථාව අවශ්‍ය නැහැ. රණවිරුවන් දඩයම් කරන්න ගෙන එන අතුරු බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම වැළැක්වීමේ ප්‍රඥාප්ති පනත අකුල ගන්න රණවිරුවට කළගුණ දක්වන්න ඕනි ජාතියක් අපි. ඒ විතරක් නෙවෙයි, කුණු වෙවී තියෙන සයිටම් ප්‍රශ්නෙට වහම විසඳුමක් දෙන්න යනාදි වශයෙන් වැඩබැරි ආණ්ඩුවේ ප්‍රගති වාර්තාව දිහා බලලා මහානායක ස්වාමීන් වහන්සේලා ලකුණු බිඳුවක් ඔන්න දාලා තියෙනවා. මේ ප්‍රකාශය කරාට පස්සේ, මහනුවරින් ඇසුනේ සිංහ නාදයෙන් පස්සේ ආණ්ඩුවේ නායකයෝ හැසුරුනේ හරියට උඩුබුරල බුරලා ඉවර වෙලා සිංහේ නාදය ඇහුණු ගමන් අර බල්ලෝ වලිගේ කකුල් දෙක අස්සේ ගහලා දුවන තාලෙට තමයි ආණ්ඩුවේ නායකයන්ගේ හැසිරීම දැක්කේ. ජනාධිපතිතුමා මහනුවරට දිව්වා, අගමැතිතුමා පාර්ලිමේන්තුවට දිව්වා. ඇවිල්ලා දෙන්න තැන් දෙකේ ප්‍රකාශ කරනවා, අනේ අපේ හාමුදුරුවනේ, අපි නම් බුද්ධාගමට අත තියන්න ලෑස්ති උනේ නැහැ. එහෙනම් මේ අපි වෙන්න තීක් කරන්න ඇත්තේ. ජනාධිපතිතුමා මහානායක ස්වාමින් වහන්සේලාට ප්‍රකාශ කරනවා, අපි අලුත් ව්‍යවස්ථාවක් පිළිබඳ කෙටුම් පතක්වත් තවම හදලා නැහැ හාමුදුරුවනේ, කවුරු හරි ඔබ වහන්සේලා නොමග යවලා කියලා. ජනාධිපතිතුමා සාමාන්‍යයෙන් ඇමති මණ්ඩලයේ වෙන දේවල් දැනගන්නෙත් ඉස්සර නම් පත්තරේ බලලා, දැන් නම් රූපවාහිනී බලලා. අවාසනාවට වැදගත් දවස් කීපයක එතුමාට පත්තරේ රූපවාහිනියේ දෙකම මග ඇරිලා. දැන් එතුමාගේ දියුණුවක් තියෙනවා, පත්තරේ බැලුවම දෙයක් දැනගන්නේ වෙච්ච දාට පහුවදා. දැන් අඩුම ගානේ රූපවාහිනියේ බලන නිසා එදා දවසේම රෑ වෙනකොට තත්ත්වය දැනගන්නවා. ලොකු දෙයක්. හැබැයි ජනාධිපතිතුමා නොදන්න දේ තමයි 2015 මැයි මාසේ ලාල් විජේනායක මහජන අදහස් දැනගැනීමේ කමිටුව ඉදිරිපත් කරපු වාර්තාවේ ඉතාම පැහැදිලිව කියලා තියෙනවා. ඒ කමිටුවේ හිටිය සමාජිකයන් 19 දෙනෙක්, මේ 19 දෙනාගෙන් බුද්ධාගමට ප්‍රමුඛස්ථානයේ දෙන නවවන වගන්තිය ඒ අයුරින්ම පවත්වා ගත යුතුය කියලා නිර්දේශ කරේ 19 දෙනෙක් පමණයි. ඒ වගේම ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් වන්නේය කියන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දෙවෙනි වගන්තිය ඒ අයුරින්ම පවත්වා ගත යුතුයි කියලා ඔය 19 දෙනාගෙන් කිව්වේ එකම එක්කෙනෙක් විතරයි. ඒ ලේඛන මහානායක ස්වාමීන් වහන්සේලා දැකලා තියෙනවා. ඊළඟට 2016 අගෝස්තු මාසේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා අනුකමිටු වාර්තා 6ක්. මේ අනුකමිටු වාර්තා 6 කෙලින්ම යෝජනා කරලා තියෙන ශ්‍රී ලංකාව ෆෙඩරල් කරන්න ජනපතිතුමන් නොදෙන හිටියට අපේ මහානායක ස්වාමින් වහන්සේලා අනුකමිටු වාර්තාත් දැකලා තියෙනවා. ඒ වගේමයි 2016 දෙසැම්බර් මාසේ අර පාර්ලිමේන්තුවට ගිහිල්ලා බුද්ධාගමට අත නොතබෙමි කියලා ප්‍රතිඥාව දුන්න අගමැති රනිල්ම දෙනවා මිත්‍රවරුනි ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුවට යෝජනාවලියක්. ඒ යෝජනාවලියේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දෙන වගන්තිය වෙනුවට විකල්ප වගන්ති 5ක් යෝජනා කරලා තිබෙනවා. අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ යෝජනාවලියේ බුද්ධාගමට ප්‍රමුඛස්ථාන ඒකීය රාජ්‍ය ශ්‍රී ලංකාවේ ඒකීය රාජ්‍යයක් වන්නේ කියන වගන්තිය වෙනුවට විකල්ප වගන්ති 6ක් යෝජනා කරලා තියෙනවා. අගමැතිතුමාට මට පේන්නේ මිත්‍රවරුනි ඉතාම භයානක රෝගයක් වැළඳිලා තිබෙනවා. ඕකට කියන්නේ අවාසියා මතකාබාධා. අවාසි දේවල් අමතක වෙනවා. මේ එතුමා මෙහෙයුම් කමිටුවේ ඉදිරිපත් කරපු එක එතුමාට දැන් මතක නැහැ. එතුමා ඒ අපේ පාර්ලිමේන්තුවටම ඇවිත් කියනවා අපි එහෙම යෝජනාවක් ඉදිරිපත් කරලත් නැහැ. තාම
යෝජනාවලියක් හදලත් නෑ මේක මේ හුඹස් පියක් ඇති කරනවා කියලා. එතුමා විතරක් නෑ ජනතා විමුක්ති පෙරමුණේ විමල් රත්නායක මන්ත්‍රීතුමත් මාධ්‍ය ඉස්සරහට එනවා. දැන් මේ කොන්ත්‍රාත් එක බාරගත්ත කට්ටිය ඔක්කොම කලඹුණා. හීනෙන්වත් බලාපොරොත්තු වුනේ නෑ මහානායක ස්වාමීන් වහන්සේලා මෙච්චර තද ප්‍රකාශයක් කරයි කියලා. මොන දැන් මේ අයවිත් කියනවා විමල් රත්නායක මන්ත්‍රීතුමා. එතුමා කියනවා මහානායක ස්වාමීන් වහන්සේලා හරි වැරදීලු. ඇයි? ලේක අලුත් ව්‍යවස්ථාවේ අන්තර්ගතය ගැන කිසිම අදහසක් නැතුව මෙවැනි බරපතල ප්‍රකාශ කරන එක වැරදීලු. පාර්ලිමේන්තුවේ අලුත් ව්‍යවස්ථාව හදන මේයුම් කමිටුවේ ඉන්න විමල් රත්නායක මන්ත්‍රීතුමා මේ ලේඛන තුන දැකලා නැති වුණාට අපේ ත්‍රිනිකායක මහානායක ස්වාමින් වහන්සේලා ඒ ලේඛන දැක්කා විතරක් නෙවෙයි ඒ පිළිබඳ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා විශාරද නීතිඥ මහතුන්ගෙන් දේශපාලන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිධාරී විද්වතුන්ගෙන් හොඳ විවරණයක් අරගෙන දැනුමුතුකම් අරගෙන තමන්ගේ හිතේ තිබ කුකුසන් විසඳගෙන ඉවර වෙලයි මේ ත්‍රිනිකායක මහානායක ස්වාමින් වහන්සේලා ප්‍රකාශය කරේ. ඒ නිසා මහානායක ස්වාමින් වහන්සේලාට හොඳ අවබෝධයෙන් කරපු ප්‍රකාශයක් තමයි මේ අය අද රට නොමග යවන්න හදන්නේ.